අධ්‍යතන ශ්‍රී ලංකාව මුණදිල තිබෙන දැවැන්ත ආර්ථික අර්බෝධය කරනකොටගෙන අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර සීමා කරන්ට දැනට ශ්‍රීලංකාව මුුණ පාතිබෙන අසීරු ආර්ථි තත්ත්වය සැකිල්ලට ගැෙන රාජ්‍ය වියදං අරභාකිරීමේ අරමුණින් අමාත්‍යමන්්ලි අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාර්ත්‍යවරුන්ගේ විදේශ සංචාරයන් අත්‍යවශ්‍ය කාරයන් සඳහා පමණක් සීමකරන්ටත් එවෙනි සංචාරයන් සඳහා අත්තේ වශයෙන්ම අවශ්‍ය කීප දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායම් පමණක්සාභාගී කරවාගත යුතු බවටත් ජනාධිපෙත්තුමා විසින් ඉදිරිපත් කර ලද යෝජනාවට කැබිනට මණඩලි අපි සියලු දෙනා ඒක මතිකෝ අනුමැතිය ලබා දුන්නා. මොකද අද රට පවතින දැමැන්ත් ආර්ථික අර්බෝදය තුළ අන්ඩුවක් කෙදිෙනෙදා පවත්තාගනයාමේදී කටයුතුවලදී දැරී යුතු දරන ලබන වියදමේ ප්‍රතිඵලය දරණ කාලයට පමණස්සීම වෙන නැවත නැවතත් දැරියුතු සූරූපයේ පුනරාවර්ථන වියදම පවත්තගෙනයන්ට ප්‍රමාණවත් ආදායමක් ලංකාණදුවට නෑ. ඒ මේ අවුරුද්ධී ත්‍රක්ණෙමයි නිදාසිම් පස්සේ බොහෝ අවුරුදුවල හැමදාම එදිනිදා පවත්තගෙන යන්න ප්‍රමාණවත් ආදායමක් ලංකාණඩුවට තිබුන්නේ. එනිසා සෑම වර්ෂයකම වර්තන ගිනුමේ හිගියයක් තිබුණේ හිඟියක් තිවනෙහි ඉන්ගිය පියවාගැනීම සඳහා කවුරු ආණ්ඩු කළත් දේශපාලන බලය කවුරු විසින් දැරුවත් සෑමවර්ෂයකදීම දේශය හා විදේශය වසය නය ලබාගත්තා. හනිසා අපිට විශාල නාය කන්දක් හිමි වුණ ඒ නය අන්තිමට ගෙවාගෙන ගෙවාගෙන ඇවිල්ලා ගෙවාගත නොහැකි තත්ත්වයටට පත් වෙලා විදේශ නාය ගෙවීම කල්ලැරිය. ඒතුළින් ඉතිහාසයේ ප්‍රථම් වතාවට දිගුකාලීන ක්‍රියාවටියක සමුච්චිත අවසාන ප්‍රතිඵලය ලෙස ගත්ත නය ගෙවන්ට බැරි රටක් බවට අපි පරිවර්තනය වුණ මේ තත්වය සඳහා අපි රාජ්‍ය මූල්්‍ය කළමනා කරනේදී අත්‍යවශය කොන්දේ සි දෙකක් ඉටුකරගත යුතු වෙනවා එය පොදුවේ සමස්ත ලාංකීය ජනතාවගේ උපනූපන් පරම්පරාවලට බලපාන සාධකයක් දායම හැකිතාක් කියල නංවා ගැනීමත් රාජ්‍ය වියදං හැකිතාක් අඩුකිරීමක්. ඉටගේ රාජ්‍ය වියදං හැකිතාක් අඩුකිරීම කියන ක්‍රමේ යටත තමයි ජනාධිපත්තුමා නීම කළේ අත්‍යවශ්‍යම කරුණකදී හැර විදේශ සංචාර සීමා කරන්ටත් සංචාර සඳහා යාමේදී අත්්‍යවශ්‍ය නිල කටයුතුවල් අවශ්‍ය කන්න කීප දෙනෙක් හැර විශාල දූත පිරිස් රැගෙන ගමන් කිරීම නතර කළ යුතුයි කියන කැබිනත් පත්ත්‍රිකාවට අපි සියරු දෙනා ඒක මතිිකව අනුමැති ලබදුම්